berdekata itu nak aku terdedi kamu berhenti ප්‍රේගේ දෙවනි දවසේ පටන් ගන්න එක හද උදේම අපි ආවා ගොන්ඩෝලේ කියන්නේ සල්ප ගොන්ඩෝල බෑම්පන ඔයගොල්ලෝ පේන ඇති සල්ප අයිකෝනි මවුන්ටන් එක තියෙනවා පිටිපස්සේ මෙතන මෙතන එහා පැත්තේ තමයි තියෙන්නේ ගොන්ඩෝලේ යනවා මෙතන එහෙනම් අපි යන් ගොන්ඩෝල එක බලන්නේ මම වීඩියෝ ටිකක් දාන්න මේක තමයි බෑම් ට්‍රිප් එකේ ලස්සනම දවස හොඳම දවස ඔයගොල්ලන් කලින් වීඩියෝ එක දකින්න ඇති අපි ගිහිල්ලා නෑ වුල්ෆ් ඩොග්ලා අත ගාල කරන වීඩියෝ එක. එහෙනම් මේ වීඩියෝත් එන්ජොයි කරන්න. එහෙනම් ජයවා. ආවිය සතුට දරාගෙන අපි සෙට් එකම යනවා ගොන්ඩෝල එක. ඔව් දිදුලිව තමයි මුලින්ම පෙන්වන්නේ. ගෝ දිදුලි අන්න දිදුලි ඉන්න අන්න රේනවා. මෙතනින් තමයි ගොන්ඩෝල එක ස්ටාර්ට් කරන්නේ. අතන උඩටම किलोमीटर देखा तुना कितने आना वा गोंडोले कुछ मार बता है उदे हम उदे आटा ही विलाव है ना बालम गोंडोले के यानो कोटा उन्हों आगे देखिए लोव कैलबी किनी कतंती इतना कता किरुवा අපි මේ ගොන්ඩෝල එක අතුරට යන්න හදන්නේ මෙතන තමයි එන්ට්‍රස් එක තියෙන්නේ විශ්වෝපනායක මෙතන තමයි එන්ට්‍රස් එක තියෙන ගොන්ඩෝල එක ටිකට් ගන්න පුළුවන් ටිකට් ඔන්ලයින් තමයි බුක් කරන්න ඕනේ මෙතන එන්න කලින් එන අපි බලමු ඇතුල කොහොමද කියලා සුලංග වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ भावना कहद सुलंग वगे दंग करन इति इति लंग रेंदेन ओया वगे हित निवन भावना අපි ගොන්ඩෝල එකක් නැක්කා යන්න තියෙන්නේ අර සිට් එකක් තුන. එතනින් ගොන්ඩෝල එක උඩට යන්න තියෙන්නේ මවුන්ටන් එකේ.
බලමු මොන වගේද කියලා. විතක විත් සිත සිමින ආයමත් දුර දුවන විතක විත් සිත සිමින ආයමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන වගේ දඟ කරන එති එති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද ලම් පේන ඇති අපි උඩට යනවා මවුන්ටන් එකේ උඩින් ගොන්ඩෝලා පල්ලෙහාට යනවා මේ මවුන්ටන් එකේ උඩටම යනවා පාරව ලස්සනයි මේ පැත්තෙන් පේනවා බෑම් සිටි එකේ අයිකොනික් මවුන්ටන් එක තියෙනවා උඩට පේනවා ඇති දැන් නම් පොඩ පොඩ ජපන් පුළුවන් වෙනවා කන් අගුල් වෙතිලා නෙලා තින්නේ මම කන තුංගෑවා තුංගෑවා තව යන්න තියෙනවා සුළඟ වගේ දඟ කරන ඉති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද හයි අපි ආවා සල්ෆ මවුන්ටන් එක උඩටම ගොඩට දකින්න ඇති අපි ගොන්ඩෝල එක එනකොට මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා එක කියාගන්න බෑ මේ ඔක්කොගෙම කඳු තියෙන්නේ යහපැත තියෙනවා බෑම් සිටි එක මම පෙන්නන්න බෑම් සිටි එක ඔයගලන්ට බෑම් සිටි එක එතන පල්ලෙහා තියෙනවා එතන පල්ලෙහා බෑම් සිටි එක තියෙන්නේ මම වීඩියෝ ටිකක් දාන්නම් උඩ මාරම ලස්සනයි
ඉන්නේ දිදුලි අක්කා. ඒ හයි කියන්නේ. ඒ ඒ ඒ ආර ඒ ආර ලංකාවෙන් ලංකාවෙන් ආපු අපේ ඇන්ටි ඉන්නවා ඇයි ඉන්නේ දෙදුලි අක්ක ලැජ්ජ වෙලා අම්මපා ඇයි නා ඊය කියන්නේ බා අපේ බ්ලොග් එකට මම දාන මේ ඔක්කොම ටික ඇත දිලිනවා අපි යනවා ගොන්ඩෝලෙක උඩට ඇවිල්ලා මෙතන තියෙනවා view point එක view point එකට යන්න තියෙනවා සාමාන්‍යයෙන් මීටර් 500ක් විතර timber deck එකේ තමයි යන්න තියෙන්නේ අපේ රම් කඩ තියෙනවා අපි එන අය view point එකේදී හම්බෙමු පුරෙන් වෙටි රැට තරු දහස් ගණන් ඇත සුර පුරෙන් අද රැට දිලෙනවා ආරම ලස්සනක් තියෙන්නේ. උඹට පේන ඇති කඳු. මේ පැත්තේ කඳු මුදුන්. ඇත්තම පුදුම ලස්සනක් තියෙන්නේ. සීතලක් තියෙනවා පොඩ්ඩක්. ඇත්තම මම හිතන්නේ කැනඩාවල තියෙන ලස්සනම සිටි එක තමයි බෑන්. ඒකේ කතා දෙකක් නැහැ. එච්චරම ලස්සනයි. සිටී එක අපි දැන් එන රූට් එකේ තිබ්බා පුදුම ලස්සනයි තනිකර උණ වටුන ඉක්කඩුවේ වයිබ් එක තියෙන්නේ ගාල්ලේ එහෙම තමයි කැනඩාවේ ගාල්ල තමයි බෑම්ස් කියන්නේ එහෙම කිව්වත් හරි ගාල්ලේ කඳු නැහැ බෑම්ස් වල කඳු තියෙනවා උඩටම ගියා මම දකින්න නැති view point එක මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා කඳු වටේටම අපි මැද ඉන්නා වගේ දැන් අපි ගොන්ඩෝලෙන් ආයි පල්ලෙහාට ගිහිල්ලා අපි යනවා වයි මොකද්ද උනේ ෆෝන් බල මේ ෆෝන් බල කියලා මෙහෙම දුන්නා මට මම ගත්තා එන්න මේ වගේ තැන් වල ගෑනු ළමයි ෆෝන් බලන්න එපා ඇස් දෙකෙන් විතරක් යන්න ට්‍රිප්පල් ආතල් මේ තියෙන්නේ ඒක තමයි ගන්න ඕනේ මේක තමයි මිනිස්සුන්ගේ විනෝදේ වැටුණ අපේ එක්කෙනේ ආතල් එක තියෙන්නේ ඒක එයා තමයි TikTok hero කියන්නේ TikTok hero වැටිලා ඔය ගොල්ලන්ට ලස්සන TikTok දෙන්න ගිහිල්ලා එයා වැටිලා තියෙනවා TikTok වාන ෆෝන් එකේ ඉන්න ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි බලන්න ගිහිල්ලා තමයි මේ මේ ඒගොල්ලන්ගේ ෆලෝවර්ස්ලට මගියා ලස්සන වීඩියෝ දෙන්න ගිහිල්ලා කරන ලා කරේ අන්තිම අච්චර ලස්සන මොනවද වීඩියෝ වල අන්තිම ටික මේ තියෙන්නේ ඒක තමයි හොඳම TikTok එක අපේ එක්කෙනෙක් වැටුණා
වැටි ලේන ගමන් ඉන්නේ. දැන් අපි මෙතනින් යනවා කැනඩාවේ තියෙන මම ඉස්සෙල්ල කිව්වා වගේ ලස්සනම ලේක් දෙක බලන්න. ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ ලේක් දෙක බලන්න. ඔයගොල්ලන් ෂැටල් බුක් කරන්න ඕනේ. බිසි සීසන් එකේ එනවනම් ගොඩක් වෙලාවට සමයකේ. මොකද මෙහෙ පබ්ලික් ෂැටල් තියෙනවා. ඒව බුක් වෙනවා. ඔයගොල්ලන් මාස 3-4 කලින් බුක් කරන්න ඕනේ. අපි ප්‍රයිවට් ෂැටල් එක බුක් කරේ. මොකද ලේක් ලුයිස් එක ගාවට සමාජ දවස් වලට වෙහිකල් වලින් යන්න දෙනවා. ඒ වුණාට මොරින් ලේක් එකට යන්න බැහැ. අනිවාර්යෙන් ෂැටල් එකක් ඕනේ. ඒ ලේක් දෙය තමයි ලස්සනම ලේක් දෙක. එහෙනම් අපි බලමු ලුයිස් ලේක් එකට යනකොට වීඩියෝ ටික ලුයිස් ලෝක් එකේ තියෙන ලස්සන මේ වීඩියෝ එක අන්තවසානි. ජයවා. අපි යන්නේ නතුරා සංසාරේ අපි එකටයිමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු සැර යටියෙන් අපි යන්නේ තුරා සංසාරේ අපි එකටයිමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. ඔයගොල්ලන්ට කියන්න ඕනේ රෑන්ස්වල සල්ප මවුන්ටන් එක උඩ ෂොප් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා මේ ආවෙන මතක සටහනක් විදිහට ගන්න පුළුවන්. පොඩිස් තියෙනවා, ඉස්ටික කීට තියෙනවා. ලස්සනයි. ඒගොල්ලොනුත් ඇවිල්ලා මෙතන ෂොපින් කරන්න. tani vi sitin nai ma ad has kar ape den gondola gen aay pal hadana ena di ena pal hadi amlu wahada kiyu wat na ඔයගලට කියන්න ඕනේ මේ තියෙන්නේ public shuttle ෂටල් එක. මේක බුක් කරගන්න පුළුවන්. මේක ගොඩක් අඩුයි. මේකේ බස් රූට් තියෙනවා. ඒගොල්ලන්ට මැප් එකේ බලන්න පුළුවන්. මේගොල්ලන් ගිහිල්ලා ලේක් ලුයිස් මොරින් ලේක් ඔය ඔක්කොටම යන බස් රූට් එකක් තියෙනවා. මේක ගොඩක් අඩුයි ෆී එක. ඔයගොල්ලොනුත් එනකොට මේක බුක් කරගන්න. හයි හයි. අපි ආවා ලේක් ලුයිස් රෙස්ටුරන්ට් එක ගාවට. එතෙන් තමයි ෂටල් එක ගන්න ඕනේ ලේක් ලුයිස් වෙයි මොරින් ලේක් එකටයි යන්න. ෂටල් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන් ඔන්ලයින් තමයි මෙතන බුක් කරගන්න ඕනේ. ඔන්ලයින් බුක් කරගෙන ෂටල් එකකින් යන්න පුළුවන් ලේක් ලුයිසුයි මොරින් ලේක් එකටයි. එහෙනම් අපි බලමු කොහමද මුලින්ම පළවෙනියටම ලේක් ලුයිස් එකේ ලස්සන කොයි විදියට කියලා. එහෙනම් එන්ජොයි. ගත හැක නමා මතුක සිතින් ඔබ ගැන තමා තනි වී සිටින්නයි මා අදහස් කරේ ඔබ මයි සොයා වෙනස් කරේ පහදා කිව්වත් නෑ සවන් කරේ වේදනා පිරි චේතනාගන. අපි ආවා ලේක් ලුයිස් එකට. ෂැටල් එකෙන් අපි බැහැලා ලේක් ලුයිස් එකට යනවා. මෙතන තියෙනවා ලේක් ලුයිස් හොටෙල් එක තියෙනවා. ඒ වගේම මෙතන පොඩි වෝක් එකක් යන තියෙනවා. මම මෙතන මීටර් 200ක් විතර යන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති ෆුල් ක්‍රවුඩ් වෙලා තියෙන්නේ. පාකින් නෑ. තමන්ගේ වෙහිකල් එක ආවොත් පාකින් නෑ. හොඳම දේ තමයි ෂැටල් එක බුක් කරලා එන එක. එන බලමු ලේක් ලුයිස් එක ගාවට කියලා.
රටකින් එහායි ගිනි තනි වෙන්න බෑ. ඔයගොල්ලන් දකින්න ඇති කොච්චර ලස්සන ලේක් එකක්ද කියලා. එහෙනම් අපි දැන් මෙතනින් යනවා ලේක් එකට. මේ වගේම ලස්සන ලේක් එකක්. ඒක තමයි මොරින් ලේක් එක. දැන් අපි ආයේ ෂටල් ලේක් ගන්න ඕනේ ගිහිල්ලා. එහෙනම් මොරින් ලේක් එක ගාවේ හම්බෙමු. ලාතලු තේතු හසරෙනි මත වෙලි ආගිය කමන් සිහිවෙයි යලි යලි අසමාන වූයේ අප හයි. අපි දැන් ෂටල් එකෙන් ඇවිල්ලා මොරින් ලේක් එක ළඟ ඉන්නේ. හරිම ලස්සනයි ලේක් එක. අපි ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් දාන්නම් බලන්න. ඒක ලස්සනයි. රටකින් එහායි ගිනි tani venna da sitakin nove kisida harayanne ma adamen late etene hamuanne ma genayam gote aatare aatare පේනවා ඇති මොරින් ලේක් එක පිටිපස්ස තියෙනවා. මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලට කියන්න ඕනේ කොයි මිල් ගායකේ ෆිල්ම් එකේ එක ටෝන් එකක් රූගත කරලා තියෙන මෙතන. මම මෙතනින් දාන්නයි මොකක් තියෙන්නේ කියලා. ඒතරම් මාරම ලස්සනක් තියෙන්නේ පිටිපස්සේ. එහෙනම් මම තව වීඩියෝ ටිකක් දාන්න. එන්ජොයි. රටකින් එහායි ගිනි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අදමෙන් ලතේ එතන හමුවන්නේ මා ගෙන යමි ඔබේ ආතරේ අපි ගෑනලම කිම වැටුණා දකින්න ඇතිනේ කලින් වීඩියෝ එකේ. වීඩියෝ එක මැදදී වැටුණා. නඩේ ගුරා තමයි අර මැද යන්නේ. හරි නඩේ ගුරා දිදුලි නඩේ ගුරා කුරි. අපි දැන් බෑම් සිටි එකේ ඉන්නේ. අපි දැන් යනවා බෑම් සිටි එක බලන්න. පලස් වෙලා තියෙන අද එච්චර ලොකු අවුවක් නැහැ. බහින්නේ තුනට මීදුම වගේ තියෙනවා, දුමක් වගේ. මම ඉතින් ජස්ප ගිනි ගන්න නිසා දව දන්නේ නැහැ. එහෙනම් බලමු
කැනඩාවේ හික්කඩුව කොහොමද කියලා. එක දවසක් නැදවස් දෙකක් මුළු දිවියේ පුරා ළඟ ඉන්නම් නිමේෂයක් නැහොරාවක් මුළු සසරේ පුරා ඔබෙ වෙන්නම් ආදරියේ අපි ආව බෑම්ප් ටවුන් එකට. ඔයා දකින්න අපි වීඩියෝ ටික. මේක තමයි බෑම්ප් වල අයිකොනික් මවුන්ටන් එක. මෙතන මැද ඉඳලා තමයි ෆොටෝස් ගන්නෙ. මම දාන්නම් මේ පැත්තෙන් කොහමද ෆොටෝස් ගාලා තියෙන වින්ට එකටත් මාර ලස්සනයි. අද ෆුල් ක්‍රවුඩ් මෙතන. ෂොපින් මෝල් ඔක්කොම ක්‍රවුඩ් වෙලා තියෙන්නේ. මාර ලස්සනක් තියෙන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිදන් යනවා. මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔක්කොම රෙස්ටුරන්ට් ඔක්කොම ෆුල්. එනම් බලමු වීඩියෝ කිස්සාර. ප්‍රේම ලෝකේ නදනුනේ ශෝකේ ඔබ ගාව දනුනේ සතුටයි ළඳේ මහද පිරියාදරේ ඔබටයි ළඳේ මහද පිරියාදරේ ඔබටයි ළඳේ නොමැති කතරේ තනිකමම දැනුනේ ළඟරදෙනුමාගේ හැකි හැම වෙලේ මහද පිරියාදරේ ඔබටයි ළඳේ මහද පිරියාදරේ ඔබටයි අපේ ඩෑම් සිටි එකේ ඇවිද්දා වීඩියෝ දකින්න නැති ඔයගොල්ලෝ අපි යනවා දැන් රෙස්ටුරන්ට් එකට කන්න කාලා එහෙම ආයි කැල්ගරි වලට යනවා දෙවෙනි දවසේ ලොකේෂන් එකට නෑ නවතින් තැනට එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ආස කරනවා සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම වීඩියෝ එක එන්ජොයි කරා නම් කමෙන්ට් එකක් දාන්න ඒගොල්ලොත් හැම එන්න මම හැමදාම කියන වගේ මේ වගේ ලස්සන තැනක් බලන්න එහෙනම් තුන්වෙනි වීඩියෝ එක හම්බෙමු ඩම්හෙල එහෙනම් ජයවා බෑම්ෆල තරම් කාටවත් මං ආදරේ